රටේ ආර්ථික වෙනුවෙන් කැපවෙන ඒ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝම හරි පාරට ගන්න අපිට ලොකු උමනාවක් තිබුණා. මොකද මේ හරි පාර? විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඔබතුමාලා ඉන්නකොට වැඩි හැරියක්ම චෝදනා එනවා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩක් නැහැ. මේකේ ඉන්න හොර ගුලක්. මේ වගේ කතන්දර ගොඩක් එනවා. හැබැයි ගොඩක් වෙලාවට රට යන කෙනා දන්නේ නැහැ තමන්ට තියෙන අයිතිය මොකද්ද? හරි රට මොකද්ද? ඔබතුමාලා දන්නවා රිසානාගේ සිදුවීමේ ඉඳලා ගත්තොත් හැම තැනකම ප්‍රශ්නයක් වුණත් අන්තිමට මරණයත් වුණාමත් ඒ අපේ අවාසනාවේ මරණයවත් ලංකාවට ගෙන්න ගන්න බෑ හරි පාරෙන් රට ගිහිල්ලා නැත්තම්. ඉතින් මම විශ්වාස කරේ බියුරෝ එකේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මුදල් අනවශ්‍ය තැන්වලට වියදම් වෙන තැන් මම දැකලා තියෙනවා. මම ඒ නිසා හිතුවා අලුත් වැඩපිළිවෙලින් මීට වඩා ඉස්සර ලොකු මුදල් ගණන් වෙන් කළ දෙන නිසා මට නම් කිසි දෙයක් පස්සෙන් නැහැ. මේක බොහොම පොඩි විදියකින් අපි මුදලක් වෙන් කරේ ඉස්සර මේවට මුදල් වෙන් කරපු ක්‍රමයක් එක්ක බලද්දි. හැබැයි හිතට වදින මිනිසුන්ගේ ඇඟට දැනෙන තේරෙන දෙයක් කරන්නට උමනාවක් තිබුණා. ඒ නිසා තමයි අපි ටීසර් එකක් ඇරෙට අපිට රටක් වටිනවා කියන එක හදලා අපි ඉස්සරහට ගෙනල්ලා හරි පාරෙන් රට යන්න කියලා කිව්වේ මේ ජනතාවට ලැබෙන විශාල දේවල් පිළිබඳව ජනතාවට තේරුම් කළ දෙන්න. මම ඒ නිසා මගේ ආදරණීය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා කාටත් ඉස්සෙල්ලා ඔබතුමාලා මේක කියවලා බලන්න. මම හිතන්නේ ඔබතුමාලා දන්නේ නැති රන් පියාපත් වලින් මොනවද දෙන්නේ කියලා. ඉතින් ඔබතුමාලට ඇවිල්ලා සේවකෙක් කෑ ගහපුවම එහෙම නැත්නම් රට යන අපේ සහෝදරයෙක් කෑ ගහපුවම ඔබතුමාලත් කෑ ගහ ගන්නවා බයිනෝ ඒක ඔබතුමාලා දන්නේ නැහැ කියනවා. මට හරි කනගාටුයි. ජපානේ රස්සාගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශෙම කට්ටිය දන්නේ නැති නිසා ඒක ඒවා කියනවා. මේ පෞගිය දවසකදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කට්ටිය පන්නිපිටි ඔෆිස් එකේ එකක් තව එකක් මගේ බදුල්ලෙම අපේ හාලියල කාර්යාලේ ICO බොරු වැඩෝයි ඔය රට යන්න බෑ ඔය දේශපාලන උප්පරට්ටි කියලා දෙනවා. මං කරුණාකරලා හොඳට හොඳයි නරක රන්තිව නරකයි මේක බොහොම අමාරුවෙන් ගත දෙයක්. මේ ජපානේ කියන්නේ අපේ ලංකාවට තේරවාදී බුද්ධහම තියෙන නිසා ජපානයේ ජනගහනය විශාල ප්‍රමාණයක් අඩු වෙන නිසා ඒගොල්ලන්ගේ ගොඩක් ඒජින් පොපියුලේෂන් එකක් ඉන්න නිසා ලංකාවට ආපු හොඳම හොඳ වරමක්. මේ වරමට මම දේශපාලන මං UMP කාර්යයක් කියලා ගන්න එපා. ඒ නිසා ඔබතුමාලගේ දේශපාලන කාර්යාලයට ගේන්නත් එපා. ඉල්ලීමක් කරනවා කරුණාකරලා අපිට ලංකාව මැද පෙරදිගින් තියෙන මේ කරදර වලින් අයින් කරගෙන ජපානයේ වගේ පුහුණු අර්ධ පුහුණු ශ්‍රමිකයෝ අරින්න පුළුවන් නම් එතනට අපි යොමු වෙමු. එතනට ගන්න එපා. කවුද මේක ගෙනාවේ වෙන්නේ කොහොමද කියන එක අවංකව කියනවා. මේ කටයුත්ත ලංකාව වෙනස් කරවන්න පුළුවන් දිශාන්තය වෙනස් කරන්න පුළුවන් තැනකට ලාංකිකයන්ට යන්න හම්බ වෙයි. අවුරුදු 10ක වීසකක් දෙනවා අත්සංකරේ බොරුවක් නෙමෙයි. අත්සංකරේ ඔබතුමාලගේ කාර්යාංශය කට්ටිය ගියා. ඔබතුමාලගේ සභාපතිතුමා ගියා. මට දේශපාලන බොරු කීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා කරුණාකරලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒකයි ඔබතුමාලගේ ඉදිරියේ මේ ලෝන්ච් එක රන් පියාපත් කියන්නේ මොනවද? හෙට අනිද්දා අපි තව එකක් කරනවා මොබිටෙල් එකෙන්. මොබිටෙල් ආයතනයේ රුපියල් 25ක කෝල් එකක් ලංකාවේ එක නම්බරයකට පිටරට ඉන්න ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් සිම් එකක් ලොන්ච් කරනවා. මම ඒක අද කරන්න කැමති වුණා. ඒකට වෙනම උත්සවයක් කරන්න කියලා මොබිටෙල් එක හරහා. ඒතර ඔබතුමාලා දැනුවත් වෙයි. ඉතින් මේවා කරන්න හදන්නේ අපේ ලාංකික අම්ම කෙනෙක් උදේට පුතා ඉස්කෝලෙන් ඉස්සෙල්ලා කතා කරලා යනවනම් රැයට බුදියන් ඉස්සෙල්ලා ගෙදර දරුවට කතා කරලා නිදා ගන්න පුළුවන් නම් මොනතරම් සනසීමක් ඒද? අපේ කාලේ ඒ පහසුකම් තිබුණේ නැහැ. මම හිතා අපි ඉස්කෝලේ යන කාලේ වෙන්න පුළුවන් අපි පහුගිය අවුරුදු 10 තුළ වෙන්න පුළුවන් ඔබතුමාලගේ ජීවිතයේ ඔබතුමාලා දකින්න පුළුවන්. නමුත් පිට රටක ඉන්නකොට ලංකාවේ කෝල් චාර්ජ් එකට රටේ ගෙදර කට්ටියට කතා කරන්න පුළුවන් නම් මිනිස්සු කොච්චර ගොඩක් නිවැරදි ඉල්ලේ ජීවත් වේද කියන එක තේරුම් ගන්න. සා අවසාන වශයෙන් කරන ආයාචනාව ඉල්ලීම අපි తాවකාලික පුද්ගලව ඇමතිවරු එනවා ඇමතිවරු යනවා ආණ්ඩු එනවා ආණ්ඩු යනවා. හැබැයි ඔබතුමාලට දැන් මෙතන රැකියාවක් තියෙනවා. මෙතන තියෙන රැකියාවට දෙන්න පුළුවන් උපරිමේ ඔබතුමාලා දෙයි කියන මගේ විශ්වාසය තියෙනවා. ඒ වගේම මෙතන සහභාගී වෙන මාධ්‍ය සගයන්ට ඒ වගේම මගේ ආදරණීය හිතමිත්‍රයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ රන් පියාපත් කියන්නේ රට යන ඔබට රන් පියාපතක් ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ ආරක්ෂාව, රක්ෂණය, තමන්ගේ නීති පැත්තෙන් මොනවද ලැබෙන්නේ, ස්වයං රැකියාව පැත්තෙන් මොනවද හම්බෙන්නේ, වෙල්ෆෙයා පැත්තෙන් මොනවද හම්බෙන්නේ, දරුවන්ගේ ශිෂ්‍යත්ව කොහොමද හම්බෙන්නේ, මේ සියලු දේ පිටරට යනකොට ඩොකට්ටයක් හම්බ වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මිනිහෙක් දැනගෙන රට ගියොත් අතරමං වෙන්නේ නැහැ. නොදැන ගියොත් තමයි ඒ රටේදී අතරමං වෙන්නටපත් වෙන්නේ. ඒ නිසා අපි අද අලුතින් හිතමු, අලුත් විදිහට මේ සියලු දේ දකිමු. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය
අලුත් තැනකට ගෙනියමුෙන් සමම් කියන්නේ ආයෙත් පාර. ආණ්ඩු වෙනවා යනවා, ඇමතිවරු වෙනවා යනවා. ඔබතුමාලට පාරක් කරලා දුන්නොත් ඒ පාර හොඳ නම් ඒ පාර ඔබතුමාල ඉදිරියට ගෙනියයි කියන විශ්වාසය තුළින් ඔබ සියලු දෙනාට සුබ දවසක් පතමින් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මම හිතනවා ශක්තියක් ලැබේවා කියලා පතමින් මේ වැඩ කටයුතු සියලු දේ අපි එකතු වෙලා කරමු කියලා. මම කිසිම තරහක් නැහැ නිල් පාට සාරී හැම දුන්නේ මට දේශපාලනේ නැති නිසා. දැන් නිල් පාටම නිසාරී ඉතින්. දැන් මං එනං අන්දන්න ඕනේ ඔයගොල්ලෝ කොළ පාට සාරී. මගේ ගාව දේශපාලනේ මං එහෙම කරන්නේ කරන්න ඕනේ ලාඩ කරනවා. අනිවාර්යෙන් ඒ කරන එකත් අතාරින්නේ නැහැ. අනිවාර්යෙන් දිරිනවා. ජය වේවා සියලු දෙනාට සුබ දවසක් ඔබට. අපගේ ප්‍රණාමය ගරුව අමාත්‍ය හරිම් ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමන්ට. හොඳයි. ඒ අනුව අපි සූදානම් විශේෂ වූ නර්තනාංගයකට යමු. මේ නර්තනාංගය රන් පියාපත් අපගේ මේ ගීතය ආශ්‍රයෙන් තමයි නිර්මාණය වී තිබෙන්නේ. මේ විශේෂත්වය අද දවසේ මේ නර්තනාංගය සමග තු වෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපගේ සහෝදර පිරිස්. අපි හොඳත් පුලසන්නාදීන් අපගේ නර්තනාංගය පිළිගන්න මොහොත සිදු දෙනාම கலை நிகழ்வொன்று இடம்பெற இருக்கின்றது. இதனை வழங்குகின்றன இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகத்தினர் என்பதை கூறிக்கொள்கின்றோம். පියාපත් තේමා ගීතයට ඒ නර්තනයේට සහභාගී වුණේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපගේ සහෝදර පිරිස්. හොඳයි, අපි දැන් සූදානම් ඔබ අපේම කෙනෙක්, ඔබ අපට රටක් වටිනවා. රන් පියාපත් අපගේ මේ විශේෂ දැන්වීම කෙරෙහි අවධානය යොමු කරන්න. அடுத்ததாக இடம்பெற இருக்கின்றது ஒரு ரன் பியாபத் பாடலுக்கான நடனம் தற்பொழுது இடம்பெற்றது. அதனை தொடர்ந்து புதிய விளம்பரம் ஒன்று வெளியிடப்பட்டிருக்கின்றது. அதனை தற்பொழுது திரையில் பார்க்க இருக்கின்றோம். ஒப்ப அபேம கெனிக் ஒப்பாப்பட்டு ரட்டக் வாட்டினவா ரக்கியாவட்டு ரட்டையான ஒப்ப அபேம கெனிக் ஒப்பாப்பட்டு ரட்டக் வாட்டினவா ஏனிசா ஹரிமகின் ரட்டகின் ரன் பியாபத்துக்கு உருமக்கம் கியன்ன க
කරන දේ හරි පුහුණුවෙන් හරි දැනුමින් හරි විදිහට කළාම ඕනම කෙනෙක් සාර්ථක වෙනවා. හරි මගෙන් රට ගියාම පුහුණුව හා ආරක්ෂාවට අමතරව ලැබෙන ප්‍රතිලාභත් සුවිශේෂී. හරි මගෙන් රට යන ඔබ වෙනුවෙන් රන් පියාපත්. நீங்கள் எங்கள் சொந்தம். தொழிலுக்காக வெளிநாடு செல்லும் நீங்கள் எங்கள் சொந்தம். நீங்கள் நமக்கு பெருமதியானவர்கள். அதனால் சரியான பாதையில் வெளிநாடு சென்று ரன் வியாபாரத்திற்கு உரிமை கோருங்கள். செய்வதை சரியான பயிற்சியுடன் சரியான தெளிவூட்டலுடன் சரியான முறையில் செய்தால் எவரும் வெற்றியாளர் ஆவார். சரியான வழியில் வெளிநாடு சென்றால் பயிற்சி மற்றும் பாதுகாப்பிற்கு மேலதிகமான அனுகூலங்கள் மிகச்சிறந்தவை. சரியான வழியில் வெளிநாடு செல்லும் உங்களுக்காக ரன் வியாபாத். ගරු විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රාන්ත මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාවට නංවන රන් පියාපත් මේ සමාරම්භක උත්සවයට සපැමිණි අපගේ ප්‍රධාන ආරාධනාරන්වර ගරු මුදල් අමාත්‍ය මංගල සමරීර මැතිතුමනි උතුමන්ට කරන ආරාධනය සභාව ආමන්ත්‍රණය කරන්න. උරයාචුවදල්කහ ආලකින්ට්‍රොම් නිදි අමචර් ගෞරව මංගල සමරවීර වර්ගලිනේ. විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා මාත්‍ය මාහිත මිත්‍ර හරින් ප්‍රනාන්දු මැතිතුමනි, එවැගේම අපත් සමග එක්ව සිටින හෙක්ටර් අප්පුහාමි ගරු මන්ත්‍රීතුමනි, හර්ෂණ රාජකරුණා ගරු මන්ත්‍රීතුමනි, තව්ෆික් මන්ත්‍රීතුමනි, එවගේම විදේශ සේවා කාර්යාංශයේ සභාපතිතුමා ප්‍රමුඛ අනිකුත් නිල්ධාරී මහත්මයාණනි, ආරාධිත අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, මිත්‍රවරුනි, අද දින විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විදේශගත මේ රටේ ශ්‍රම බලකාය වෙනුවෙන් දියත් කරන රන් පියාපත් වැඩසටහන සටහනේ ආරම්භක සමාරම්භක උළෙලට මාහට ආරාධනා කිරීම ගැන පළමුවෙන්ම ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමාට මගේ ගෞරවය ස්තුතිය පුද කරන්න කැමැති. විශේෂයෙන්ම මේ වැඩසටහන තුළින් අපේ රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ආදායම් මාර්ගය වන විදේශ සේවා නියුක්තියේ යෙදී සිටින ශ්‍රමිකයන් සඳහා ඉතාමත්ම කාලෝචිත අනාගත දැක්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තෙන්ම 1977 එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ එදා ආසියාවේ විවෘත ආර්ථිකයක් හඳුන්වා දීපු පළමුවෙනි රට හැටියට මේ අපේ රටේ ශ්‍රම බලකායට එදා පළමු වරට විදේශ වෙළඳපොළ සඳහා අවස්ථාවන් උදා වුණා. එදා මෙදා තුර ලක්ෂ ගණනාවක ජනතාව තම හැකියාවන් තුළින් අතිවිශේෂ විදේශ විනිමයක් රටේ ආර්ථිකයට උපයා දීලා තියෙනවා. මීට පෙර කියවුණා වගේ ඇත්ත වශයෙන්ම අදත් මේ අපේ රටට වැඩියෙන්ම විදේශ විනිමය ලබා දෙන මාර්ගය තමුන්නාස්ලා හරහා විවෘත වී තියෙන බවත් අපි කියන්න ඕනේ. ඒ වගේම පවුල් දසදහස් ගණනාවක් දාරිද්‍රත්වයෙන් ගොඩ ඇවිත් ආර්ථික වශයෙන් සාර්ථක තත්ත්වයක් මේ නිසාම ඇති කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. අපි රජයක් විදිහට මිත්‍රවරුනි, දිගින් දිගටම හැකිතාක් පුහුණු ශ්‍රමිකයන් පමණක් රට යැවීමත් කුමන තරාතීරමක සේවයට ගියත් ඒ අයට උසස් වෘත්තීය පුහුණුවක් ලබා දීමත් අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති විදිහට හඳුනාගෙන ඇත්ත වශයෙන්ම මේ රන් පියාපත් වැඩසටහන යටතේ විදේශ ශ්‍රමිකයන්ට
විදේශ සේවා කාර්යාංශය යටතේ ලියාපදිංචි වෙලා යන්නේකේ වටිනාකම මම හිතන්නේ තව දුරටත් පැහැදිලි කරන්නටයි ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙන විට විදේශගත පුහුණු ශ්‍රමික ප්‍රතිශතය 32%ක් පමණ වෙනවා. මේක ඉතාමත්ම යහපත් වර්ධනයක් හැටියටයි අපි දකින්නේ. නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත වීම මේ වෙන විට සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම පුහුණු ශ්‍රමිකයන්ගේ ආදායම ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. මොකද ඔවුන්ට වැඩි ගෙවීමක් කරන නිසා තවමත් මේ රටට වැඩිම විදේශ උපයන ආදායම් මාර්ගයේ විදිහට විදේශ සේවා නියුක්ති අංශය හඳුන්වන්නට පුළුවන්. 2017 වර්ෂයේදී අපේ ආර්ථිකයට $7,000,000,000ට වැඩි ආදායමක් ලැබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙම ආදායම තවත් වර්ධනය කර ගැනීම රටක් හැටියට අපගේ යුතුකමයි. මිත්‍රවරුනි, අපේ රටේ ශ්‍රම බලකාය වෙනුවෙන් අලුත් වෙළඳ පොළවල් රාශියක් විවෘත වෙමින් තියෙනවා. කොරියාව, ජපානය අද අපගේ ඒ ශ්‍රමිකයන්ට විවෘත වෙලා තියෙනවා. අපේ හරින් ප්‍රනාන්දු ඇමතුමා මෑතකදී ජපානයේදී අලුත් ගිවිසුමක් ඒ රටට අපේ තරුණයන් යැවීම සඳහා අස්සම් කරා. ඒ පමණක් නෙමෙයි, ඇමරිකාවේ ජර්මනියේ පවා කාර්මිකයන්, හෙදහෙදියන්, සාත්තු සේවක සේවිකාවන් වගේ විශේෂ සේවාවන් සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දැඩි ඉල්ලුමක් පවතිනවා. අනේ නිසා තමයි මේ වසරේ අයවැයනුත් විශේෂයෙන්ම හෙදියන් නර්සස්ලා ට්‍රේන් කරන්න, ඒ වගේම වැඩිහිටිය අය සාත්තු කරන අය ට්‍රේන් කරන්න. අපි අයවැය යෝජනාවක් හැටියට මධ්‍යස්ථාන කීපයක් ඉදිරියේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ලාංකික හෙදියන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වලට යනවා නම්, පුහුණුව තියෙනවා නම්, ඇත්ත වශයෙන්ම වීසා ලබා ගැනීම පවා ඒ අයට වඩාත් පහසුකම් පහසු වෙලා තියෙනවා. මේ රටවල් පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් ගෙවන උසස් ජීවිත මට්ටමක් පවතින වෙළඳ පොළවල් ඔවුන් තමන්ගේ රටට එන ශ්‍රමිකයන්ගෙන් ඉතා උසස් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට ජපාන්, කොරියා, ජර්මන්, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් වලට යනවා නම් ඉංග්‍රීසි සහ අනිකුත් විදේශ භාෂාවන් ඉගැන්වීමත් අපේ මිත්‍ර හරින් ප්‍රනාන්දු ඇමතුමා අද දවසේ මේ රන් ප්‍රියාපත් ක්‍රියාදාමය වෙනුවෙන් දියත් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අද මෙතුමා ජපන් භාෂාව ඉගැන්වීම සඳහා අද ලංකාව පුරාම ආසන කීපයකම, ඩිස්ත්‍රික් කීපයකම මේ වෙනකොටත් කටයුතු කරලා තියෙන බව මම දන්නවා. මෙතුලින් සියලුම විදේශ ශ්‍රමිකයන්ට පුහුණුව ලබා දීමත්, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමත් අනිවාර්ය කිරීම සිදු වෙනවා. මේ වැඩපිළිවෙල ඉතාමත්ම කාලීන පියවරක් බව අපි කවුරුත් පිළිගන්නට ඕනේ. මොකද අක්‍රමවත් විදිහට විවිධ නීති විරෝධී මාර්ගවලින් විදේශගත වෙන මේ රටට විශාල පිරිසක් වාර්ගිකව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. මිත්‍රවරුනි, ඒ වගේම මං කියන්න කැමති නීත්‍යානුකූලව විදේශගත වෙලා ඉන්න, ඒ වගේම මේ කාර්යාංශයේ ලියාපදිංචි වෙ ඉන්න අයටත් අපි රජයක් හැටියට තව තවත් සහන ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ වසරේ අයවැය ඉදිරිපත් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන්ට තමන්ගේම නිවසක් හදාගන්න අපගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නව යෝජනාවක් අපි ඉදිරිපත් කළා තියෙනවා. සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය කියලා. ඇත්ත මොකද අපි දන්නවා මේ ගොඩක් අය පිටරටවල් වලට ගිහිල්ලා දූ දරුවන්ගෙන් වෙන් වෙලා ගිහිල්ලා වෙනත් රටවල දුක් විඳින්නේ. ආයිමත් ලංකාවට ඇවිල්ලා තමන්ගේම ගෙයක්, ඉඩමක්, නිවාසයක් තියාගන්න තියෙන සිහිනය නිසා. ඒ අනුව සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 2ක සහන කාලයකුත් එක්ක
අවුරුදු 15කින් ගෙවන්න පුළුවන් රුපියල් මිලියන 10ක ණයක් අපි ලබා දෙනවා. රුපියල් කෝටියක ණයක් ලබා දෙනවා. දැන්ටමත් මේ ණය යෝජනා ක්‍රමය රජයේ බැංකුවලත් මහජන බැංකුවේ ඒ වගේම ලංකා බැංකුවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක්‍රියාත්මක වෙනවා. මේ තුලින් ඇත්ත වශයෙන් මේ ණය ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්නයි කියලාත් අපි තමුන්නාස්ලාගෙන් ඉල්ලීමක් කරනවා. මම ඊට වඩා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. යලි වතාවක් මේ ඉතාමත්ම අවශ්‍ය කාලෝචිත වැඩසටහන ආරම්භ කිරීම ගැන හරින් ප්‍රනාන්දු මැතිතුමාට මගේ ස්තුතිය පිරිනමනවා. ඇත්ත වශයෙන්ම මේ කාර්යාංශයට නායකත්වය දෙන්නට අද අප රජයේ සිටින ඉතාමත්ම දක්ෂ ඇමතිවරයෙක්, තරුණ ඇමතිවරයෙක්, දක්ෂ ඇමතිවරයෙක්, ඒ වගේම අවංක ඇමතිවරයෙක්. මොකද අපි දැකලා තියෙනවා මේ අමාත්‍යාංශයේ වරින් වර තිබුණ පසුබිම. නමුත් ඒ සියල්ලම අතීතයට සීමා කරලා විදේශ කාර්යාංශයට නව ජවයක් ලබා දෙන හරින් ප්‍රනාන්දු මැතිතුමාට මගේ ගෞරව ස්තුතිය පිරිනමමින් තමුන්නාන්සලා සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. අපගේ ප්‍රණාමය ගරු මුදල් අමාත්‍ය මංගල සමරේණ මැතිතුමන ප්‍රතිමන්ට. ඒත් සමගම මෙම රන් පියාපත් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරන මේ මොහොතේදී පසුගිය පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ විගමනික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් සමාජිකයින් සඳහා වන්දි ප්‍රදානයට අපි සූදානම්. ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමත් අනිකුත් පාර්ලිමේන්තු මැතිතුමනුත් ඒත් සමගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමනුත් සූදානමින් සිටිනවා මේ විශේෂ වන්දි ප්‍රදානය සිදු කිරීමට. ඒ අනුව මුලින්ම විගමනික ශ්‍රමිකයෙකු සිට අපාතරින් මිය ගිය ඒත් සමගම ඔහුගේ පුතුණුත් මිය ගියා රාසලිංගම් ශෂිකුමාර් මහතා සහ ශෂිකුමාර් මෙරුජන් මහතා වෙනුවෙන් භාර්යාව ජී චන්ද්‍රාකා මෙතනියත් එම දියණිය ශෂිකුමා රක්ෂිකා දියණියටත් ආරාධනා කරනවා. வெளிநாடுகளுக்கு சென்று அனர்த்தங்களுக்கு உள்ளாகி பாதிக்கப்பட்டவர்கள் மற்றும் ஏப்ரல் 21ஆம் தேதி இடம்பெற்ற ஈஸ்டர் தாக்குதலால் பாதிக்கப்பட்டவர்களுக்கு நட்டஈடுகள் வழங்கப்பட்டு கொண்டிருக்கின்றது. மிலங்கட தேவராஜா தேவகுமார் மகதா வெடுவேன் டி பிரிஜிதா செல்வி மெதனியத் එම දියණිය ටී ටිනීතා දිනේට අපි ආරාධනා කරනවා වන්දි මුදල් ලබා ගන්නා මෙන්. මිලඟට එම් අරුලන්තම් මහතා වෙනුවෙන් අරුලන්තම් තිනේෂ් රාජ් මහතාගේ බුදුනුවන් පැමිණ සිටිනවා. මිළඟට නාගයියා ස්ටැන්ලි මහතා වෙනුවෙන් විගමනික ශ්‍රමික නාගයියා ස්ටැන්ලි මහතා, ස්ටැන්ලි ජීවලක්ෂ්මී මහත්මිය සමගම ආදරණීය පුදුණුවන් ස්ටැන්ලි ස්ටීවන් ජොනතන් වන්දි මුදල් හිමි කර ගන්නවා ඇති. මිළඟට ගුණසේකරම් රමේෂ් මහතා වෙනුවෙන් විගමනික ශ්‍රමික මුණ්ඩයන්ඩී වඩවැලියු සුභාෂිණී මැතිණියත් ආදරණීය පුතා රමේෂ් හරිහරන් දියණිය රමේෂ් මුනිද්‍රි වන්දි මුදල් හිමි කර ගන්නා මොහොත. මිළඟට ජේ.ඒ. මේරිය ඇන්ස්ටා මාලනී මැතිනිය වෙනුවෙන් පී ලීලාවතී ද සිල්වා මැතිනිය ඒ වන්දි මුදල් හිමි කර ගන්නා මොහොත. මිළඟට අපි සූදානම් තවත් විශේෂ ප්‍රදානයක් සිදු කිරීමට.
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව ආබාධිත තත්ත්වයට පත් වූ සුනෙත් කුමාරසිංහ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයත් සෞදි තානාපති කාර්යාලයත් මැදිහත්ව ලබාගත් රුපියල් ලක්ෂ 71ක මුදල ඔහුගේ ආදරණීය බිරිඳට සහ දරුවන් දෙදෙනාට ප්‍රදානය කරන අවස්ථාව අපි ආරාධනා කරනවා. ආදරණීය බිරිඳ පියුමි ලක්ෂිකා මදුවන්ති මැතිණියටත් ආදරණීය දරුවන් දෙදෙනා සජික ලක්මුතු කුමාරසිංහ පුදුණුවනුත් විදුන්‍යා මන්සදි කුමාරසිංහ දියණියත් ඒ රුපියල් ලක්ෂ 71ක වන්දි මුදල හිමි කරගන්නා මොහොත. வெளிநாடுகளுக்கு சென்று அனர்த்தங்களுக்கு உள்ளாகி பாதிக்கப்பட்டவர்கள் மற்றும் ஏப்ரல் 21ஆம் தேதி இடம்பெற்ற ஈஸ்டர் தாக்குதலில் பாதிக்கப்பட்டவர்களில் வெளிநாடுகளில் தொழிற்புரியும் குடும்பத்தார்களுக்கு தற்பொழுது இழப்பீட்டுத் தொகைகள் கௌரவ அமைச்சர் அவர்களினால் வழங்கி வைக்கப்பட்டது. ஏடுவ அபிசூதானம் வண்டே கரூவ விதுலி சந்தேஷ விதேஷ ரக்கியாசா கிரீடா அமாத்தியான்சே கரூவ அமாத்திய ஹரின் பிரணாந்த மெத்துமன்கே சங்கல்பயக் யடதே அது தவசேதி ஸ்ரீலங்கா விதேஷ சேவா නියුක්ති කාර්යංශය ඓතිහාසිකත රන් පියාපත් වැඩසටහනේ සමාරම්භය මේ වැඩ කටයුතු අවසන් කරන්න මේ අවස්ථාවට අවත් සමග තුන අපගේ ප්‍රධාන ආරත අමුත්තාණන් වන ගරු මුදල් අමාත්‍ය මංගල සමරීවර මැතිතුමන් අපගේ ප්‍රණාමය. එත් සමගම අනිකුත් අධීක්ෂණ මන්ත්‍රීතුමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් අපගේ ප්‍රණාමය. සමගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගරු සභාපතිතුමන් සාමාන්‍ය අධිකාරීතුමන් සමගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිතුමන් ශ්‍රී ලංකා මොබිලිටි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විදේශ රැකියා විදුලි සංදේශ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්තුමියට අපගේ ප්‍රණාමය පුද කරමින් අපි සූදානම් හරිමගින් රට යන මේ විශේෂ වූ ගීතයත් සමග අපගේ මේ වැඩසටහනේ වැඩ කටයුත්ත අවසන් කරන්න. සභාපති ඔබ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය. කේදර උගසක තියලා කනකර බඩු විකුණාලා හතර අතේ හැම තැනින්ම ලෝනුත් ගහලා සල්ලි දීලා පපුව ගැහි ගැහි ඉඳලා දරු පවුලත් දාලා යනව රට පියාඹලා යන හැටි හරියට අහගෙන විස්තර නියමෙට දැනගෙන රට යන කට්ටියට නෑනේ ඔය වගේ ජර්මර දැනගෙන රට යන්න සරලට හම්බ කරන්න යට රට යන හැටි දැනගන්න 19යි 89 යමතන්න. ආ කට්ට ගාලා වෙට්ටු දාලා ගියා තමයි රට වැඩ බලක් දන්නේ නැතුව බෑ ඒ වැඩ කිද තේරෙන්නේ භාෂාවත් හිටියා බලන් උඩ පොඩි පොඩි වැඩ කෙරුවට ලැබෙන්නේ නැ අත සරුවට වැඩක් කලක් ඉගෙනගෙන යන්න තැන භාෂා දැනගෙන ඊට රට යන අයට නෑනේ ඔය වගේ කරදර දැනගෙන රට යන්න සරුවට හම්බ කරන්න රට යන අය එන්න හරි පාරෙන් යන්න හරියට රට යන හැටි දැනගන්න 19යි 89 යමතන්න. කට්ට කාලා සල්ලි හොයාලා මෙහැවිල්ල ලෝස් නැතුව වියදම් කරලා මාස දෙකෙන් ගෙන සල්ලි ඩිස්මිස් කරලා හොට බිම ඇනගෙන ඉන්නව සතේට හිඳිලා හම්බ කරන හැටි ඒවා ඉදිරි කරන හැටි මෙහැවිල්ල ලයිෆ් එකම ප්ලෑන් කරන හැටි හරියට අහගෙන හර හැටි විස්තර දැනගෙන පිටරට යන අය හට නෑ වෙන්නේ කරදර දැනගෙන රට යන්න හරියට රට යන හැටි දැනගන්න 19යි 89 යමතන්න. රන් පියාපත් සැලුනා රන් සිහින නිති දෙලුනා රටකට පියවා රනින්
අංග විහඟුල් රකින අතියෙන් රන් පියාපත් සෙදුනා පමණක් සිතට නෑකම් කියනා දුරටක තනි වූ වෙලාවේ තනි නොතනියට සිටිනා වටිනහින්දා රන් පියා